මිනිසු 23 දෙනෙක් මේ වෙනකොට ජීවිත ආරක්ෂක පත් වෙලා දෙනවා කොවිඩ් වලට. අපෝ අම්මාගේ ඕනියමක් කිව්ව ගමන් ඒකත් ඇරුණා. මං ඉස්සලා මොන කාසල් මේ මේ කොලෙන් මේක මොන වහන්න. මම මේක ඉන්න රෙඩි කැමතියි. මොකද මේ නාලිකාව කොච්චර දන්නවද දාන්න ඉතලන් තෝර දෙ නිසා මම කොන්දක ජීවිතයන් කියනවා මට ඔයගොල්ලන් එපා. දෙරණත් වහන්න. මේක අන්න මේක ඇරුණානේ හරපා. කාලේ ඉඳපොද වෙඩපොදෙන් දවස කෝණ වෙයි. දවස ගෙයින අධිකාරට කොහොමයි? මේ දෙරණත් දැන් හිතාන ඉඳලා ඔය තත්ත්වෙම වැටෙයිද කියන එක තමයි බලන්නේ රැටිලා ඉවරයි. හැබැයි සිරසර මම හොද කියනවා ඒ කණ යන නිසා නෙමෙයි සිරස ඇත්ත කියලින් කතා කරන නිසා. මාතෘතුමාට එකක් කියන්න මම 2014 පළාත් සභාවට පාර්ලිමේන්තුවෙන් අයින් වෙනකොට මට සිරසර කවුරුද ගැහුවේ? සිරස මගේ සෙග්මන්ට් දාලා ගැහුවා මම පෙන්නලා. මම කවුද? සජිත් කවුද? මම සජිත් අභියෝග කරන්නේ පළාත් සභාවට ගිය කියලා එදා. ඒත් මම ඒ නාලිකත් එක තරහ වුණේ නැහැ. මම මේකත් එක්ක තරහ නැහැ. හැබැයි කැතයි ලැජ්ජයි හිලිකිතයි අර කරන පහත් දේශපාලන වැඩසටහන. දැන් දෙනෝපියනි මගේ ආදරණීය මිත්‍රයා පොඩ්ඩක් විනාඩි 10ක් 15ක් කතා කරන්න කිව්ව නෑ දුෂ්පාර්ථයට කතා කරන නිසා කාලය පොඩ්ඩක් කෙටි මම අජිත් පී පෙරේරා පොරොන්දු නැහැ ඒක මගේ බල මණ්ඩලයටත් අද සහභාගී වෙන්න කියලා ඒකලා පටන් ගත්තේ හතරට මට යන්නත් පැයක් ඉවර යන නිසා තුමල්ලගෙන් ඇද ඇද ඇති මේකට මම දැනුම් හා මම මේ අවස්ථාවේ උතුමාට මොනවම කෙටි පණිවිඩ දෙක තුනක් විතරක් දීලා යන්න. ඇයි අපි සමග යන බලවේගයක් හැදුවේ කියන්නේ? සමග ජන බලවේගයක් කියන එක පක්ෂයක් නෙමෙයි මුලින්ම ඒක ඔළුවෙන් අයින් කරගන්න. සමග ජන බලවේගයක් අපි හැදුවේ මූලික වශයෙන් පෞද්ගල නොවැම්බර් 16 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් දාලා ඒ අපේක්ෂකයාට අන්තිම මොහොතේ නාම යෝජනා දීලා ඒ මිනිස්සේ කකුලෙන් අද්දලා පට් මූට්ටු දාලා මෙට්ටු දාලා වට්ටපු නිසා අපි දැනගත්ත මේකේ ගමනක් නැහැ කියන. දෙවනි වතාවට පාර්ලිමේන්තුවේ යනකොට දෙන්නම් කියලා ඒකට එක එක නීති තහංචි දාපු නිසා තමයි වෙන විකල්පයක් නැහැ. ඉවසලා 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 එක පැත්තකින් මේ රටේ බාරගෙන ඉන්නවා රාජපක්ෂ ප්‍රබල ඒකාධිපතිව සෙට් එකක් මේ පැත්තෙන් අල්ලන් ඉන්නවා රනිල් සාගල අකිල කියන සෙට් එක එක පැත්තකින්. මොකක්ද අපි කරන්නේ? අපි පක්ෂයක් හේට හැමදාම දුක් විඳිනවද? රටක් කියන පවුලකට මේ බලය යන්න දීලා දුක් විඳිනවද? එයි මේකට හේතුව මූලිකම හේතුව තමයි පක්ෂයක් විපක්ෂයක් හැරෙන්න ඉන්නකොට ඒකේ නායකයට බැරනම් නායකයෙක් වෙන්න රටේ අපි මොකද එතන ඉන්නේ? නායකයෙක් තේරුම් අරගෙන යන්න ඕනේ පස්සේ 1947 මේ පක්ෂය හැදුවේ DSA නායක ඩැනිසන් නායක සර් ජෝන් පුත්‍රාවර ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස DB දුටුගෙන 6 දෙනා මේ රටේ නායකයෝ වුණා. විධායක ජනාධිපති ක්‍රමයේදී නෝ ජනාධිපති වුණා නැත්නම් අගමැති ක්‍රමයේදී නෝ අගමැති වුණා නායකයෙක් වුණා. අවුරුදු 47ම 6 දිනක් පාලනය කරා. 94 ආව අපේ ලොක්කා. 94 ඉඳන් අද 2020යි. අවුරුදු 26ක් තනි මිනිහෙක් ඉන්නවා. එකපාරක් ජනාධිපති වුණේ විදයක් ජනාධිපති වුණේ තියෙන්නේ. අගමැති කාලේ අවුරුදු 5ක් එකපාරක් ඉන්න බර රදාබුද පාරම ගෙදර ගියා මැදදී. අපේ වරද? පාක්ෂික යටන් දෙන්න තෝරද? අපි වගේ මහන්සිලා මෙතුමා බේරන්න උත්සාහ කරලා අපි දෙන්න තියමු මංගල සමුල්ල අපේ වරද? හරෙන්න යවද්දි බුද්ධි කරගේ වරද? නායකයෙක්ට කාලයක් තියෙන ඕන නායකයෙක් එදෙනින් යන්න ඕනේ. අද වරද? ප්‍රතිමූර්තිය මේක තමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා දෙපාර. ආයෙත් එනවා අගමැති කමට. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණා ආයෙත් එනවා අගමැති කමට. මේක කවුද නවතිද මේක? බලවේගයක් අවශ්‍ය නැද්ද මේකට විරුද්ධ වෙන්න? එළියට බහින්න ඔබතුමාලා මේ මාතර ඉන්න කොන්ද කෙලින් තියාගෙන ඉන්න දරුවන්ට දෙමව්පියන් ඔබතුමාලා ඉතින් නැද්ද? නෑ මේක වෙනස් වෙන්න ඕනේ කියන්නේ. කොච්චර කල් මෙහෙම බලාගෙන ඉන්නද? රටකට තියෙන ඔනේ විනය. දැන් අපි රට රකින්න අපේ විරුවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ඇඩ්වර්ටයිස්මන්ට් ගෑවුවේ. අද කොයිද රට රකින්න අපේ විරුවා එක පැත්තකින් ඉර වෙලා මහා බැංකුවේ නිලධාරියන්ට කුණු හරපෙන් පයින්න. මාබැම්ම නිලධාරි කියන්නේ මේ දේශපාලන පත්තුවේ ආපු මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සුන් කියන උඹලා කරපන් නැත්තම් මම කරන්නම් බෑ. මේ දින ප්‍රාදේශ සභාවකවත් മന്ത്രി කෙනෙක් මෙතන ටිකට් ජනාධිපති වුණා. වෙන දෙයක් නෙමෙයි. ඔක සුද්ධ සිංහලෙන් අපි කිව්වා. රාජ්‍ය යාන්ත්‍රණය තුන ක්‍රමයේ දන්නේ නැති වුණාම අර නිකන් අර හමුදාවට අනදිනවා වගේ තමයි අනදින්.
අඩු පනිස් දැන් තේරෙන්නේ නැහැ මොනවා වෙන්නද කියලා කරන්නේ මොනවද කියලා අයියනකම් බලාගෙන අයියනේ 78යි මල්ලිනේ 74යි ලොකු අයියනේ 80යි චෝයි නම් මොකද ඊට හොඳයි මම හිතනවා ඒගොල්ලන්ගේ පාලනය කරන හිතන ක්‍රමේ රටට ඔබින ක්‍රමයක් නෙමෙයි මගේ අම්මේ තාත්තේ හැබැයි ලස්සනට දෙවිලි පෙළ ගේනවා බැසිල් ඉන්න විශ්වාසය කරන්න එන පැත්තකින් අපි එදා ඕක කියලා 2005 වෙනස් කරපු එක ආයෙත් මේ මිනිස්සු ගෙනල්ලා දැම්මා ඒක මෙතන ඉන්න කට්ටියට පින් සිද්ධ වෙන්නේ වෙන කාටවත් නෙමෙයි මත හැදුවා මිනිස්සු විනාශ කරා කතා කරන්නේ වුණ නැති කරා මාව අවුරුදු 4කට හිරු ටීවී එක දවසක් පෙන්වුවේ නෑ මම එක දවසක් මගේ වොයිස් කට් එකක් පෙන්වුවේ අර කාර්යාලයේ නිර්මාණංගේ කතාවක් අල්ලගෙන ඒක විනාඩි 45 කතාවක් විනාඩියකට කපලා අඹර අඹර ගෑවුවා මිනිහෙක් හදන්න සා මිනිහෙක් නැති කරන්න මේ මාධ්‍යද පුළුවන් මිනිස්සු හදනවා මිනිස්සු නැති කරනවා හැබැයි මම කියනවා හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් කොන්න දෙකින් කියන්නද කරනවා නම් මේ නාලිකාව ඕනේ මට ඕනේ ඔබතුමාලා විතරයි මේ පණිවිඩය කියන්නේ කියලා කියනවා සමානයි මේ ඩීල් එක පිටිපස්සේ ඉන්නේ අලියාගේ කීප දෙනයි. ගියපාර පාර්ලිමේන්තුවෙන් 82ක් ඉන්නේ අපි එක්ක. 15යි ඉන්නේ එහා පැත්තේ 15යි ඉන්නේ එහා පැත්තේ. අතක තියාගන්න. ඇයි මේ මිනිස්සු ඔක්කොම එනන් දාලා ආවේ? අයුක්ති අසාධාරණේ දැක්ක නිසා. මහා බැංකුවේ හොරකම අපේ ඇඟට ගෑවෙන්නේ නැති නිසා. මොකද අපි ඒවට කිසිම කර සම්බන්ධ වුණා අපි ඇතුළේ ඉඳන් කොච්චර සටන් කරාද බුද්ධිගල අපි. මේ වැඩේ වැරදි මේක කරන්න එපා මේක කරන්න එපා. තඹ දෙයිකෝකට ගණන් ගන්න නැහැ. හරි මානසික පීඩනයක්ද රෝගයක්ද කියලා මම දන්නේ නැහැ. කිකින් ඉන්නේ කවුරුත් කියන දයක් ගණන් ගන්න නැහැ. බුදුමාලා කල්පනා කරලා බලන්න. මම මේක කිව්වනේ නිකමනේ කිව්වේ බදුල්ලට ආවේ දෙපාරයි. හැබැයි දෙනි ආයට 38 පාරක් ඇවිල්ලා දිනවා හෙලිකොප්ටරෙන්. ඈ 68ක් අම්මට උඩු. 38ක් ඔෆිෂියල් එනං අනිත් එක අන් ඔෆිෂියල්. මම මේ කල්පනා කරන්නේ අපිට මෙහෙම වෙලා අපි කොහොමද රටක් හදන්න මිනිස්සු වෙනුවෙන් වක් කියන්නේ. අද අපි බුදුමාලාට බලාපොරොත්තුවක් දෙනවා පොරොන්දුවක් දෙනවා වැඩ පිළිවෙලක් දෙනවා ඊට පස්සේ ඉන්න නායකයා ඒක කරන්න නැතුව යාගේ ඕන දේ කරනවා නම් එදාට අපිට මේ සියලු ප්‍රශ්න වලට මූණ දෙන්න සිදු වෙනවා මෛත්‍රීපාල සිරිසේනව ගෙනාපු අපි ඩැනියෙල් වික්‍රමසිංහයි මෛත්‍රීපාලගේ ප්‍රශ්නේ උනේ මම නම් කියන්නේ පක්ෂ දෙකකින් දෙන්නෙක් ඉන්න එක තමයි හරි එකක් විනිවිද භාවයක් තියෙනවා ටෙන්ඩර් හොරගම් කරන්න බෑ අද ඊය පෙරේදා මා දැක්ක ගල් කිසේ මුහුදේ වැලි පෙරෙව්වා කිසිම ටෙන්ඩරයක් දැම්මේ නැහැ කියලා බුදුමාලා දන්නවා දඬුන්නේ අයියා ජනාධි මල්ලි ජනාධිපති අයියා අගමැති අර මිනිස්සයා ආර්ථික කලමනාකාරය අනිත් පැත්තේ නෑදෑව දාලා දෙනවා මහ බැංකුවේ අර බැංකුවේ මේ බැංකුවේ ඔක්කොම ටික වට කරන් ඉන්න මුම් මොකටද ටෙන්ඩර් දාන්නේ එහෙම රටකය 69 දුන්නේ අපි 69 නෑ ඔබතුමාලා අපි ඉන්නේ 56 හැබැයි 56 කඩන්න තමයි අර UNP අපිව තල්ලු කරලා දාලා උන් එළියේ හිටියේ කාගේ උමනාවටද මිනේයි කරන්නේ කල්පනා කරලා බලන්න කාගේ උමනාවටද මේ ගේම ගැව්වේ පස් දෙනෙක් හය දෙනෙක් පාර්ලිමේන්තුවට පත් වුණා තුන් පස් දෙනා හය දෙනා පොට්ටුවත් ගැන කියලා ලක්ෂ්මන් යාපා කියනවද මම නෙමෙයි ලක්ෂ්මන් යාපා කියනවා ඒ ජාපෙත් එක එකතු වෙලා අපි ආණ්ඩු හදනවලු නොදකින් විතරක් අපි මොකද එතකොට සා මම කියන්නේ දෙන්න දෙන්න එපා අලියට එක ඡන්දයක් අලියගේ ඇද්ගොව්ව මාරු වෙනකන් ඇතා පොඩ්ඩක් පැත්තක ඉරමු දෙහෙන් අපි අගෝස්තු ආවෙන්දෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂත් සිරිගොතත් බාර ගන්නවා කියන කවුතුමාලට පොරොන්දු වෙනවා ඒක පෙන්වන්න පුළුවන් මේ ඡන්දෙන් විතරයි අම්මේ තාත්තේ මේක නිකන් හරි මුන් ගන්ධ ටිකක් කොටා ගත්තොත් කියයි අම්මා අපි තමයි මෙන්න පක්ෂේ પરම්පරාවේ අපේ ඉන්නවනම් DS නායක ඩඩ්ලි සේනාක සර්ජන් කොතලාල රණසිංහ ප්‍රේමදාස DB විජේතුංග මහත්තුරු ජාර්ජ් ආයතන ඇතුළු මහත්තුරු ටික ඉන්නවනම් උඩින් ඉඳන් අනේ පොඩ්ඩක් පහල වෙලා මේක කොහොම හරි කරලා දෙන්න අන්න වැඳ නමස්කාර කරලා ඉල්ලන්න එනවා මේක මහා ඌනියම ඇත්ත වශයෙන්ම මේ සිරිකොතර වෙලා තියෙන්නේ ඒ නිසා ඔබතුමාලගෙන් අවසාන වශයෙන් කියන්න ඕනේ අද රටට ඇතිලා තියෙන ප්‍රශ්නේ මොකක්ද ඔබතුමාලා දන්නවද රටට වැඩියෙන්ම ආදායම හදවන තුරු වෙන්නේ පිට රට වැඩ කරන මිනිස්සුන්ගෙන් මම විදේශ රැකියා අමාත්‍යවරයා හැටියට හිටියා ඒ බොහොම පොඩි කාලයක් හැබැයි අපි පුළුවන් වුණා මැද පෙරදිග රස්සාවලට ජපාන් යන්න 10000කට රස්සා හදන්න
මේ ආණ්ඩුව අද වෙනතුරු එකට අතවත් තියලා නැහැ මුකුත් කරලා නැහැ ගේමක් ගහන්න ඕනේ නැති කොහොම හරි හොරෙන් පටවන්නේ කොහොමද කියලා. හැබැයි අද මොකද්ද මැද පෙරදිග වෙලා තියෙන්නේ? මිනිස්සු 23 දෙනෙක් මේ වෙනකොට ජීවිතාක්ෂර පත් වෙලා දිනවා කොවිඩ් වලට. අපෝ අම්මාගේ ඕනියමක් කිව්ව ගමන් ඒකත් අරුණා. එතකොට දුබායි රාජ්‍ය විතරක් 7 දෙනෙක් මැරලා තියෙනවා. කුවේට් වල 7 දෙනෙක් මැරලා තියෙනවා. අබුඩාබි වල එක්කෙනෙක් නැති වෙලා තියෙනවා. සවුදි වල 6 දෙනෙක් නැති වෙලා තියෙනවා. ඕමානේ දෙන්නෙක් නැති වෙලා තියෙනවා. 23 දෙනෙක් මේ විදියට ජීවිතක්ෂර ලංකාවේ මිනිස්සු දරුවෝ මෙහෙ නෝනා මෙහෙ ඒ මිනිස්සු ඒ මැරෙනකොට අපේ රට බැරි වුණා. ප්ලේන් දාලා ගෙන්න ගන්න අඩුම ගන්න ඒවා ගෙනල්ලා කොරෝනා වලට දාන සෙන්ටර් වල දාලා බේක් කරලා හරි මොනා හරි කරලා අපේ මිනිස්සු රකින්න තිබ්බා. ඒ මිනිස්සුගේ මුදල් ගන්න පුළුවන්. ඇති වෙනකන් අපි කිව්වා මේක ගෙන්න ගන්න ගෙන්න ගන්න ගෙන්න ගන්න මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් කියලා. හැබැයි ඔබතුමාලා දන්නවද? ප්ලේන් යන ඕස්ට්‍රේලියාවට. ප්ලේන් යන එංගලන්තෙට. ප්ලේන් එකක් මේ ළඟදී ලොකු පුද්ගලයෙක්ගේ දරුවෙක්ව ගෙන්න ගන්න විතරකුත් අරලා තියෙනවා. පස්සේ ඔය එළිවේ.